සුබ සන්ධ්‍යාවක් ඔබ ස්වාධීන රූපවාහිනී සවස 6:30 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම නිශාන්තිය දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත චීන කතගේ තත්වේ යහපත් බොරු ප්‍රචාර එපා සෞඛ්‍ය අංශ ඉල්ලයි කටුනායකට තවත් පහසුකම් කොරෝනා ගැන බිය ගැන්වීම එපා අගමැතිගෙන් දැනුම් දීමක් මුඛ ආවරණ වලට උපරිම මිල පාසල් වහන්න අවශ්‍ය නැහැ ඇමති බඳුල කියයි රන්ජන් තව දුරටත් රිමාන්ඩ් චම්පිකගේ රියදුරුගෙනුත් රහස් ප්‍රකාශයක් එජාප තීරණය හෙටද අනිද්දාද ජනවාරි 31 වෙනිදාට ප්‍රථම අපි ඒක රට ප්‍රකාශ කරනවා පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය තීන්දුව මත හෙට තීන්දුව ගනී ඔස්ට්‍රේලියාවේ කැන්බරා නගරයත් ගිනි ගැනීමට ආසන්නයේ කොරෝනා වෛරසය ආසාදිත වූ බවට මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇත්තේ එක් රෝගියෙකු පමණක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා මේ පිළිබඳ වැරදි තොරතුරු වලට නොරවටෙන ලෙසත් රෝගය පාලනය කිරීමට සියලු පියවරගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ පවසනවා මේ අතර කොරෝනා වෛරසයෙන් චීනය තුළ මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා වෛරසයේ ආසාදිනේ වූ සංඛ්‍යාව 6000ක් චීනයේ සිටි ශ්‍රී ලංකක සිසුන් තවත් කණ්ඩායමක් අද උදෑසන දිවයිනට පැමිණියා බිය වීමට නොව අවදානයෙන් සිටීම පිණිසයි කොරෝනා වෛරසය ආසාදිනේ වූ රෝගීන් ලොව පුරා රටවල් 18කින් හමු වුණා. චීනයට අමතරව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තයෙන්. සෙසු රටවලින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80කට ආසන්නයි. මැද පෙර දිගින් කොරෝනා වෛරසය ආසාදිනේ වූ රෝගියෙකු පිළිබඳ ප්‍රථම වරට අද වාර්තා වුණා. ඒ එක්සත් අරාබිය මිරාජින්. එම රෝගියාද චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණති බව සඳහන්. වෛරසයේ මැඩ පැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා. මේ අතර ඔස්ට්‍රේලියාව කොරෝනා වෛරසයට සමාන වෛරසයක් නිෂ්පාදනය කර තිබෙනවා. චීනයෙන් පිටත රටක් මෙම වෛරසයට ප්‍රතිකාර සෙවීම සඳහා සාර්ථක පරීක්ෂණයක් කළ ප්‍රථම අවස්ථාවද මෙයයි. බ්‍රිතාන්‍ය චීනය සමග සිදු කරන සියලු ගුවන් ගමන් නතර කර තිබෙනවා. යුනයිටඩ් එයාලයින්ස් සහ එයා කැනඩා සමාගම්ද චීනය සමග ගුවන් ගමන් සීමා කළා. හොංකොං සහ චීන දේශ සීමා ආරක්ෂාව තර කිරීමට හොංකොං රජය පියවර ගත්තා. යුරෝපා සංගමයේද චීනයෙන් සිය ජනතාව ඉවත් කරගෙන තිබෙනවා. ඉදිරි දින 10 තුල කොරෝනා වෛරසයේ පැතිර යාමේ වේගය අඩාල වෙන බවයි චීන විශේෂඥයන් පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගියෙකු මෙරටින් පළමු වරට වාර්තා වූයේ පසුගිය සඳුදා දිනේ. චීන ජාතික කාන්තාවක වන ඇය හුබේ ප්‍රාන්තයේ සිටයි මෙරටට පැමිණ තිබෙන්නේ. ඇය සමග තවත් කණ්ඩායමක් පැමිණ ඇති අතර ඔවුන් දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. මෙම කාන්තාව වන විටත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. ඇය මීගඹුව, සීගිරිය, මහනුවර, නුවර එළිය, ගාල්ල, අහුංගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කර ඇති බවයි හෙළිබුණේ. ශ්‍රී ලංකාවේදී හමු වෙලා තියෙන රෝගියෙක්. ඒ රෝගියාගේ තත්ත්වය මේ වන විට කොහොමද? ඒ රෝගියා පැමිණෙනකොටත් හිටියේ මද රෝගී තත්ත්වයෙන්. දැන් ඊටත් වඩා සුවාතට හැරිලා තියෙනවා. අපි විශ්වාස කරනවා ඒ රෝගියා සම්පූර්ණයෙන්ම සුව වෙයි කියලා. එතකොට මේ රෝගී තත්ත්වයේ සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකාවේ තියෙන තත්ත්වය කොහොමද පැහැදිලි කරන්නේ? අපිට ලංකාවේ හමුුනේ එක රෝගියයි. ඊට අමතරව ලංකාවේ වෙන රෝගීන් වාර්තා වෙලා නැහැ. දැන් අපිට කිසිම සාධකයක් නැහැ ලංකාවේ මේ වෛරසය පැතිරෙනවයි කියලා. අඩුම අවදානම් තත්ත්වයක් නිසා ජනතාව බිය යුතු නැහැ. චීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 380 දෙනෙකු මේ වන විට දිවයිනට පැමිණ සිටිනවා. ඊයේ රාත්‍රියේ සිසුන් 14 දෙනෙකු සහ අද අලුයම සිසුන් 25 දෙනෙකු මෙරටට පැමිණියා. එම සිසුන් සඳහා ගුවන් තුඩුපළ විශේෂ වෛද්‍ය ඒකකයේ උපදෙස් ලබා දීමටයි කටයුතු කළේ. චීනයේ වුහාන් ප්‍රාන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට උපරිම පියවර ගෙන ඇති බව චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති KK යෝගනාදන් මහතා පවසනවා. ඔවුන් කිසිවෙකුටත් රෝගිය වැළඳී නැති බවයි ඔහු අවධාරණය කරන්නේ. වුහාන් ප්‍රදේශයේ නවතිලා ඉන්නවා අපේ සිසුන් 33 දෙනෙක්. ඒකෝල්ලෝ පවුලත් ආයතනයේ ඉන්න ඒ නවතිලා ඉන්නේ. ඒ ළමයි ඔක්කොම සනීපයෙන් ඉන්නවා. අදත් අපි කතා කරා විතරම අපි ඒකෝල්ලෝත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ වෙනකොට අපේ ලාංකිකයෝ කාටවත් මේ වෛරස් එක බෝ වුණා කියලා අපිට වාර්තා වෙලා නැහැ. වුහාන් ප්‍රදේශයේ ඉන්න ළමයි දෙකදෙනෙක් ලංකාවට ගෙනියන සම්බන්ධයෙන් තාම අපිට සීන රජයෙන් උත්තරයක් හම්බ වෙලා නැහැ. අපි වගේම වෙන රටවලුත් ඒ සම්බන්ධයෙන් සීන රජයෙන්
चीन जाति विदेशिकयिन मेरटट पेमिनीमेदी विशेष आरक्षित वेडपिलिवेलक कटुनायक ग्वन्तुटुपलेहि क्रियात्मकयि ग्वन्तुटुपले विषबीज हरणय किरीम सदहा विशेष एकक पिहिटुवा तिबेनवा එම පරිශ්‍රයේ අවධානමට ලක්විය හැකි ප්‍රදේශවල විෂබීජ හරණ ඒකක 22ක් පිහිටුවීමට පියවර ගැනුණා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ජනතාව බිය ගැන්වීමට ව්‍යාජ ප්‍රචාර ගෙන යන බව රජය පවසනවා. එවැනි ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර විවිධ මාධ්‍ය ඔස්සේ පළවෙන අසත්‍ය මෙන්ම ජනතාව නොමග යවන සුළු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොරෝනා වෛරසය පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් හඳුන්වා දීමට පියවර ගැනුණා. සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ 0.71 0.107 සහ ආපදා ඒකකයේ 0.113 0.71 යන අංකවලින් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබා ගත හැකි. කොරෝනා වෛරසයේ පැතිරියාම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ උපදෙස් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රෝග ලක්ෂණ පවතී නම් ගමන් බිමන් සීමා කළ යුතුයි. රෝගී පුද්ගලයන් මුඛ ආවරණ භාවිත කිරීම ආරක්ෂිත පියවරක් දවනවා. කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවලදී වැලමිට ප්‍රදේශයෙන් මුහුණ ආවරණය කිරීමෙන් වෛරසයේ පැතිරියාම පාලනය කළ හැකි. ටිෂු හෝ ලේන්සු භාවිත කරන්නේ නම් එය ආරක්ෂාකාරීව ඉවත් කළ යුතු වෙනවා. ජනාකීර්ණ ප්‍රදේශ මගහැරිය යුතු අතර රෝග ලක්ෂණ දුටු වහාම වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ. මේ රෝගිය පිළිබඳ තියෙන අදහස මේක හැදුනොත් මැරෙනවා කියන්නේ. හැදුණු හැම එකේනම මැරි වැටෙන જાති රෝගයක් නෙමෙයි කියලා සංඛ්‍යාන එකනනු අපි දන්නවා. මේවා ඇත්තටම දැනට ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වෛරසයේ ඉන්න patient කෙනෙක් කියලා ඒගොල්ලෝ නිර්වචනය කරන්නේ වුහාන් ප්‍රාන්තය සමග පහුගිය දින 14 සම්බන්ධයක් තියුණු කෙනෙක් පමණයි. මොකද මේ දින 14 පැන්නට පස්සේ ඒක අවදානම් කාලය ගිහිල්ලා ඉවරයි. දැන් මේ කොරෝනා වෛරසයේ දැනට තියෙන වාර්තා අනුව SARS හෝ MERS කොරෝනා වෛරසයේ තරම් සංකූලතාවයක් නැති කරන වෛරසයක් නෙවෙයි. මරණ අනුපාතිකයේ බැලුවොත් මේ SARS සහ MERS කොරෝනා වෛරසයේ ඇතිවන මරණ අනුපාතිකයත් එක්ක මේක මේ අහල කිම්වත් කියන්න බෑ මේක බොහොම අඩුයි. නිරෝගී ජනතාව මුඛ ආවරණ පැළඳීම සම්පූර්ණයෙන්ම අනවශ්‍යයි. යම් කෙනෙකුට කැස්ස හිඹිරිස්සාව තියෙනම් ඒ தත්ත්වය වෙන කෙනෙකුට වැළැක්වීම සඳහා ඒ රෝග ලක්ෂණ තියෙන තැනත්තා මුඛ ආවරණයක් පැළඳීම හොඳයි. කහිනකොට කිවිසිනකොට පිටවෙන කෙළබිනිති වලින් තමයි මේක හැදෙන්නේ. ළඟ ඉන්න කෙනෙක් අඩි 4ක් 5ක් දුර ඉන්න කෙනෙක් දක්වා යන්න පුළුවන්. එහෙම නැතුව මේක වාතය හරහා පැතිරෙන්නේ නැහැ. මේ රෝගයේ විශේෂයෙන්ම බහුල බලපාන්නේ ප්‍රතිශක්තිය අඩු කණ්ඩායම. වයස වැඩි සහ ඉතාම වයස අඩු කණ්ඩායමද ගර්භවතී මාතාවන්ට රෝග ලක්ෂණ මතුවීමට කලින් උත් මෙම රෝග ශරීරයේ ගත වී තියෙන පුච්චරයකින් රෝගේ බෝ වෙනවා. කොරෝනා පිළිබඳ අනීත බියක් මෙන්ම අසත්‍ය ප්‍රචාර නොකරන්නේයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ආදිකතෘ සැමරීමේ දිනය අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් මහා විහාරයේදී පැවැත්ුණා. එම උත්සවයට එක් වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා බිම අදහස් පළ කළේ. අද සමහරු ගමනක් යන්නේ නැහැ. බස් එකේ පිටරැටියේ ගමන නම් බස් එකිනුත් බැහැලා යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. හයිවේ එකෙත් බැහැලා යනවා. ඒක නිසා මේක පිළිබඳවත් අනවශ්‍ය ප්‍රචාරයක් හා අනවශ්‍ය බයක් ඇති කර ගැනීම නොකළ යුතුයයි අපි විශ්වාස කරනවා. මෙවැනි බොරු කතකතා යෑමෙන් තුලින් ඒ රටටත් ජාතියටත් අපකීර්තියක් දක්වනවායි කියන එක මතක් කළ යුතුව තියෙනවා. මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කර නැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට පාසල් වසා දැමීමට හෝ මේ දිනවල පවත්නා නිවාසාන්තර ක්‍රීඩා උළෙල නතර කිරීමට තීරණය කර නැති බවයි මාධ්‍ය හමුවකට කිවමින් අමාත්‍යවරයා කියා සිටින්නේ. ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුව කීපයකදී මැති ඇමතිවරුන්ද අදහස් දැක්වුවා. අද වෙනකොට ගුවන්තොටුපළට පැමිණෙන සෑම මගියෙක්ම පරීක්ෂා කිරීම සඳහා වෙනම සුවිශේෂී වැඩපිළිවෙලක් හදලා තිනවා. ඒ සඳහා වෙනම ස්කෑන් යන්ත්‍රයක් දාලා තමන්ගේ උෂ්ණත්වය වැඩි නම් ඒ පිළිබඳ පරීක්ෂා කරලා එතනම වෛද්‍යවරු සහ සියලු දෙනා දාලා ඇම්බියුලන්සස් දාලා ඒ පිළිබඳ පරීක්ෂා කරලා රෝහල්ගත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම චීන ජාතිකයන් පැමිණීමේදී වෙනම පැත්තකින් ඒ කට්ටිය ගැනීමටත් ඒ සඳහා වෙනම කවුන්ටර් එකක් දාලා එයා වෙනම පරීක්ෂා කිරීමට ලක් කිරීමටත් අවශ්‍ය කටයුතු හදලා තිනවා. යම් ගැටලුවක් තියෙනවා නම් රෝගී තත්ත්වයට පත් වෙලා තියෙන කියලා ඔබට මේ අවස්ථාවනි විටත් රෝහල් 11ක් ඒ සඳහා වෙන් කළා තියෙනවා. ඒ ළඟම තියෙන රෝහල්ට ගිහිල්ලා ඒ ප්‍රතිකාර ලබා ගැනීමේ කටයුත්ත කිරීමට පුළුවන්කම තියෙනවා.
හරින් ෆෙනාන්දු ඇමතුමාගේ නිල ට්විටර් එකේ ෂෙයා කරලා තියෙනවා අද ලංකාවේ චීනට එන ෆ්ලයිට් එකක් තියා කොළ රොකට් එකක්වත් නැති බව හම්බෙනවයි කියන 150 ඩිස්කවුන්ට් තියා රුපියල් 50ක්වත් ටිකට් එකෙන් අඩු නොවුණු බවත් පවතින මිලමෙන් දෙගුණයට ආසන්න ටිකට් එකක් ගෙවා බවව මේ හරින් මැතුමා ෂෙයා කරලා තියෙනවා අන්ට්‍රීවරේක් වශයෙන් ඔබතුමාට එහෙම සැකයක් තියෙනව නම් ඔබතුමාට ශ්‍රී ලංකන් එයාලයින් එකට එහෙම නැත්නම් අමාත්‍යවරයාට කතා කරලා මේ පිළිබඳව දැනගන්න මේ වෙද්දි රුපියල් ලක්ෂය නම් ටිකට් එක 50000ක්ම රජයේ විසින් දරාගෙන මේ වෙද්දි මේ පහසුකම ලබා දෙන किसी වෙලාවක අධ්‍යාපන අමාත්‍යාංශයේවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේවත් මුඛ ආවරණ මිලටගෙන පළදින ලෙසට රජයටවත් ජනතාවටවත් උපදේශක් දීලා නැහැ. ඒ නිසා බොරදියේ මාළුබාන්ට උසාදරන ඇතැම් ව්‍යාපාරික ප්‍රජාවන් මේ දුක්ඛිත තත්ත්වයේ යටතේ වුණත් තමන්ගේ මඩිස්සලේ තරගර ගැනීමේ අදහසින් විශාල මිල ගණන් වලට මුඛ ආවරණ අලෙවි කරන බවත් වාර්තා වෙලා තිබෙනවා. නැහැ. අපි පාසල් වැසීමක්, ක්‍රීඩා උත්සව නැවැත්වීමක් යනාදිය පිළිබඳ තීන්දුවක් අරගෙන පාණ්ඩ මගින් මේ රෝගය පැතිර යාමේ සම්භාවිතාව ඉතාමත් අඩුයි. ශ්‍රී ලංකාවට තර්ජනයක් ඇති වෙන්න තියෙනවා නම් ඒක වළක්වන්න පුළුවන් ප්‍රධානම අවියවෙන් නිවැරදි තොරතුරු සමාජගත කිරීම තුලින් ජනතාව දැනුවත් කිරීම. වෛරසය කෙනෙක්ගේ ඇඟට ඇතුල් වෙලා දින 14ක් ඇතුළත තමයි රෝගය මතුවෙන්නේ. දින 14ක් ගියාට පස්සේ රෝගය මතුවීමේ අවදානම පහව යනවා. මේ අතර මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. ඒ අනුව ඉවත දෙමෙහිකි මුඛ ආවරණයක් සඳහා රුපියල් 15ක හා N95 වර්ගයේ මුඛ ආවරණයක් සඳහා රුපියල් 150ක උපරිම සිල්ලර මිලක් නියම කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. නතර කර තිබූ නිවාස ව්‍යාපෘති කටයුතු අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා. නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. විදේශීය ඉදිකිරීම් විශේෂඥයන් වෙනුවට දේශීය ඉදිකිරීම් විශේෂඥයන්ට අවස්ථාව ලබා දීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා. කොළඹ නගරයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන ව්‍යාපෘති මෙන්ම මහනුවර යාපනය අනුරාධපුරයේ දිස්ත්‍රික්කවල ආරම්භ කර ඇති ව්‍යාපෘති පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. 2017 වසරේ සිට වසර 3ක් තුල ආරම්භ කර ඇති නිවාස ව්‍යාපෘතිවල ඉදිකිරීම් අවසන් කිරීමට රුපියල් මිලියන 26000ක් පමණ අවශ්‍ය වූද පසුගිය වසර 4 තුල එය ලබා දීමට ක්‍රියාකර නොමැති බවයි මෙහිදී හෙළිවුණේ. ඉදිරියේදී දේශීය ඉදිකිරීම් විශේෂඥයන්ගේ සේවය ලබා ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. ක්‍රීඩා කුසලතාවන් ඇති දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට කොළඹට පැමිණ පුහුණුවීම් සිදු කිරීමේදී එම කාලය තුල නතර වීම සඳහා නේවාසිකාගාරයක් ඉදිකරන ලෙසද අග්‍රාමාත්‍යවරයා නිලධාරීන් දැනුවත් කළා. රජයේ රෝහල්වලට අවශ්‍ය ඇඳන් පිටරටින් ගෙන ඒම නතර කර එම අවස්ථාව රජයේ කර්මාන්ත ශාලාවලට ලබා දීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා. ගාමිණී ලොකුගේ ඉන්දික අනුරුද්ධ යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ගංකොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රන්ජන් රාමනායක මහතා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කෙරුණා. එහිදී දීර්ඝ ලෙස කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රනිල් අබිරත්න මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ල ඕනෑම කොන්දේසියක් මත ඇප ලබා දීමට ඉල්ලා සිටියා. එහිදී ඇප නියෝගය ප්‍රකාශයට පත්වීමට නියමිතව තිබේදී විත්ති කූඩුවේ හිඳමින් රන්ජන් රාමනායක මහතා විවෘත අධිකරණය හමුවේ ඉල්ලා සිටියේ තමන්ට ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන ලෙසයි. යනුව සිය ප්‍රකාශය සිදු කරමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් සාක්ෂිකරුවන්ට බලපෑම් කරන්නේ නැති බවයි. විනිසුරුවරුන් තමන්ට කතා කළා මිස තමන් ඔවුන්ට කතා කළේ නැති බවත් තමන් සතුව හඬපට 124,000ක් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළා. තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බව කී ඔහු මාසකට දින 10ක් පාර්ලිමේන්තුවට යා යුතු බව කියා සිටියා. එහිදී පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ජංගම දුරකථන භාවිත කිරීමටත් ඕනෑම අයකු මුණ ගැසීමටත් තමන්ට හැකි බවයි ඔහු කියා සිටියේ. අවශ්‍ය නම් තමන්ට නීතිපති දෙපාර්තමේන්තුවේ නැවත සිටීමට උවද හැකි බව ඔහු පැවසුවා. එහිදී අතිරේක මහේස්ත්‍රාත් SUK පැල්පොල මහතා කියා සිටියේ එම ප්‍රකාශයම බලපෑමක් බවයි. එනුව ඔහු ලබන 12 වන දාතේක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාගේ රියදුරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයේගේ නිලමෙදිරියේදී රහස්‍ය ප්‍රකාශයක් ලබා දුන්නා.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී පාටලි චම්පික රණවක මහතා ගමන් කළ බව කියන මෝටර රථයේ ගැටි තරුණයෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්ුයි රණවක මහතාගේ රියදුරු රහස්‍ය ප්‍රකාශය ලබා දුන්නේ. දිලුම් තුසිත කුමාර නැමැති ඔහු මෙම නඩුවේ දෙවන සැකකරුයි. පළමු සැකකරුවන්නේ පාටලි චම්පික රණවක මහතායි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනාද සිල්වා මහත්මියගේ නිලමැදිරියේදී සැකකරු පැයක පමණ කාලයක් රහස්‍ය ප්‍රකාශය ලබා දුන්නා. තමන්ට රහස්‍ය ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව ඔහු මීට පෙර අධිකරණයේ හමුවේ ප්‍රකාශ කළා. ඒ අනුවයි අද සිය ප්‍රකාශය ලබා දුන්නේ. පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ චෝදනාවට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට මාධ්‍ය සාකච්ඡාවකදී බලපෑම් කළ බවට චෝදනා ලැබූ නාවික හමුදා බුද්ධ්‍යාශනිල් දහරින් දෙදෙනෙකු අනිද්දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අරුණ තුෂාර මෙන්ඩිස් හා කස්තුරිගේ ගාමිණී යන මෙව නිලධාරින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අදාළ චෝදනා ප්‍රතික්ෂේප කළා. නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා සහ තවත් සාක්ෂිකරුවෙකු මේ වන විට රටින් පලා ගොස් ඇති බව ඔහු පෙන්වා දුන්නා. තවත් දේශීය ප්‍රවෘත්ති කිහිපයක් දැන්. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බව වාර්තා වනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්ද මීට පෙර පාස්කු ප්‍රහාරයට අදාළව ප්‍රකාශය ලබා ගැනීමට කටයුතු කෙරුණා. රිෂාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන මහතුරුන් ඇතුළු පිරිසකගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශය ලබා ගැනීමට කටයුතු කළා. ලබන 31 වනදාට පෙර එක්සත් ජාතික පෙරමුණේ නව සංධානය ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පවසනවා. එහෙත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා කියා සිටින්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙටපසුරු 3ට රැස් වී මේ පිළිබඳ අවසන් තීන්දුව ගන්නා බවයි. එක්සත් ජාතික පක්ෂ නායකත්ව අරබුදය පිළිබඳව ස්ථාන කිහිපයකදීම අදහස් ප්‍රකාශ කෙරුණා. සජාති පෙරමුණ නව සන්ධානයකින් ඊළඟ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. සන්ධානයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. සන්ධානයේ නව ලාංඡනයක් පැමිණ තියෙනවා. සන්ධානයේ නව නමක් තියෙනවා. ජනවාරි 31 වෙනිදාට ප්‍රථම අපි ඒක රටට ප්‍රකාශ කරනවා. ඒ සන්ධානයේ නව ලේකම්වරයෙක් ඉන්නවා. සන්ධානයේ ප්‍රධාන පක්ෂය එක්සත් ජාතික පක්ෂය නෙමෙයි, සියලුම පක්ෂ එක හා සමානයි. දැන් අපි මේ පිළිබඳව සියලු සාකච්ඡා අවසන් කරන්න තමයි හෙට හවස 3ට කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවලා තියෙන්නේ. එතකොට පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය තීන්දුව මත හෙට තීන්දුව ගනී. 94 රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂ නායකයා වෙලා ආදට අවුරුදු 26යි. 7 වර්ෂ කාලයි. මේ අවුරුදු 26ට රට පාලනය කරලා තියෙන අවුරුදු 6මාරයි. හැබැයි මේ අවුරුදු 6මටත් රාජ්‍ය නායකයා ඉඳලා නැහැ. දේශපාලන පක්ෂයක බලය ලබා ගන්නෙත් නැත්නම් ඒ ලබාගත් බලය රැක ගන්නත් බැයි නේද? ඉතින් අපි මොකද කරන්නේ? ඒකට ඉඳලා තමයි අපි කියන්නේ නව නායකත්වයක් අවශ්‍යයි. දැන් මේ බේද බින්ද කරන්නේ නැතුව රනිල්ද කරුවද සජිත්ද මමද අපි ඔක්කොම එකට වැඩ කරන එක තියෙනවා. ඔබතුමාලා තමයි මේක මේ කෑලි කඩලා මේක ප්‍රශ්න ඇති කරන්න හදන්නේ. ඔබතුමාලා මන්ත්‍රීවරු තමයි කියන්නේ ඊළඟ අගමැති අපේක්ෂක සජිත් ප්‍රේමදාස නැති. කයිවාරු ගහන්න නැතුව ඒක ආසන දින්න නම් මේ ප්‍රශ්නේ ඇතිවන්නේ නැහැ. පක්ෂ නායකයෙක් පට්ට ගහලා පක්ෂයක් හදන්න පුළුවන්. ඉල්ලුවා මොකද ඉල්ලුවේ? අපට දෙන්න සජිත්. අපි සජිත් වදිනවල දෙන්න. මොකද උනේ? මිනිස්සු හිතුව මේ සජිත් වෙනවා සජිත් වෙනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්ය සිරිකොතේ වේ රැස්වීම තියන්නේ. මැතිවරණ ව්‍යාපාර කරුව වෙනම අදත් මැතිවරණ ව්‍යාපාරය කරන්නේ වෙන තැනක ඉඳගෙන. දැන් එක්සත් ජාතික පක්ෂයේ දෙකට තුනට කඩන්න ලෑස්ති වෙලා ඉන්නවා. විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් නීත්‍යානුකූල ආකාරයටම විදුලි පලාකාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබා දෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පසුගිය රජයේ සමයේ ඉන්දියාවෙන් විදුලි ජනන යන්ත්‍ර 50ක් මිලිතී ගැනීම හරහා දෙවන්ත වංචාවක් සිදුව ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා. පහුගිය යහපාලන රජයේ සමයේ කෝටි 3000ක් වැය කරලා ඉන්දියාවෙන් මෙගාවෝට් එක බැගින් ජෙනරේටර් 50ක් ගෙනාවා. මේ ජෙනරේටර් 50න් මේ වෙනකොට වැඩ කරන්නේ 40%කටත් වඩා අඩු ප්‍රමාණයක්. පසුගිය රජයේ සමයේ නීති විරෝධී බලාගාර ඉදිකරන්න අවසර දීලා තියෙනවා මේ අමාත්‍යංශ ලේකම්වරයා. මේ ඒසියා පවර් මෙගාවෝට් 50 අයින් කරන්න පුළුවන් මේ ජෙනරේටර් 50 දුවනවනම්. අපි 2010 නොරච්චෝල් බලාගාරය ඒ වගේම ඉහළ කොත්මල
බලාගාරය එවැගේම කෙරවලපිටිය බලාගාරය හැදුවා ඒ නිසා එයින් එහාට කිසිදු බලාගාරයක් 2014 න් පස්සේ මේ කාලය තුල ඉදි වුණේ නැහැ පසුගිය රජයේ විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ ජනන සැලැස්මට අනුව විදුලි බලාගාර ඉදි නොකිරීම නිසා රජයට ලංකා විදුලි බල මණ්ඩලයට එච්ච පාඩුව රුපියල් බිලියන 604ක් මේකට පැහැදිලිව හිටපු විදුලි බල ඇමති රවි කරුණානායක මහත්තයා එවැගේම හිටපු අමාත්‍යංශ ලේකම් බටකොඩ මහත්තයා වගේ කියන්න ඕනේ මේ අමාත්‍යංශයට ව්‍යාපෘති ගෙනෙලා තියෙනවා චම්පි කරනවා කැමැත්තුමා කුඩු ප්‍රොජෙක්ට් එකක් මලික් සමර වික්‍රමයාතුමා තව ප්‍රොජෙක්ට් එකක් සාගල රත්නායක ඇමතිතුමා තව ප්‍රොජෙක්ට් එකක් විදුලි බල ඇමතිතුමා තව ප්‍රොජෙක්ට් එකක් එක එක ඇමතිවරුන්ගේ පෞද්ගලික ව්‍යාපෘති මේ අමාත්‍යංශයට ගෙනෙලා කටයුතු කරා ඇරෙන්න කිසිම කටයුත්තක් වෙලා නැහැ මේ අතර මාසයක පමණ කාලයක් පවත්නා වියලි කාලගුණයේ හේතුවෙන් මෞසා කැලේ සහ කාසර යන ජලාශවල ජල මට්ටම සීග්‍රෙන් පහත බැස තිබෙනවා ඒ සමග ලක්ෂපාන නව ලක්ෂපාන කැනියොන් විමල සුනේන්ද්‍ර යන බලාකාරවලට ජලය ලබා ගැනීම ගැටලුවක් වී ඇති බවයි විදුලි ඉංජිනේරුවරුන් පවසන්නේ महाबैंको बेंदुमकर वंचाव सिदुवु आकारे हंडपट वलिंद तहवरुवियती बव पार्लिमेंदु मंत्रे वीरकुमार दिसानायक महता पवसनमा बेंदुमकर वंचाव संबंधेन मेति अमतिवरुन किहिप देनकु अदपिवती माध्यमु किहिपेक दीम अदहस पालकला महाबैंको गणुदिनु वेन दवसे इते इसरवेंद हो दवसे हो कबीर हशीम रवि करुणानायक मलिक समरविक्रम मे सियलु देना महाबैंकुवट गिहिल्ला අර්ජුන් මහේන්ද්‍රන් හම්බුණා කියන එක ඒකෝල පිළිගත්තා කෝප් කමිටුවේදී මේ අය ආවා කියලා අපි හඬපට ඇහුවා ගෙනල්ලා මේ හඬපට නෙමෙයි එතකොට තිබුණේ ඒ හඬපටේ නම් තිබුණේ ඇත්තටම ලංකා බැංකුවේ එක්කෙනාට කියනවා ප්‍රොපර්චුවල් ටෙස්ටිස් එකේ මම හිතන්නේ ඇලෝසියස් කෙනෙක් තමයි ඇලෝසියස් කෙනෙක් කියනවා මේක කරන්න ඕන මෙච්චර මුදලක් ඕන එතකොට අරයහන කොහොමද මේක වෙන්නේ මොකද කියලා අහුවම කියනවා නෑ නෑ මේක මෙහෙම කරමුකෝ ආවොත් ඇතෙක් කියලා කියනවා රටේ මහජන මුදල් කොල්ල කාලා ගසා කාලා සුදු පිරුවට අඳින්න හදනවා නම් කවුරු හරි කෙනෙක් එයා කවුරුන දැන් කවුරුනත් ආරක්ෂා කිරීමේ අපිට අවශ්‍යතාවයක් නෑ මේ ඇවිල්ලා මේ එහා පැත්තට පැනලා නේද වට්ටක ගෝණියක් කඩන් යනවා එකක් නෙමෙයි එතකොට ඒ දාම අහු වෙනවා වැලේ ඊයේ වට්ටක තිබ අද වට්ටක නෑ කියලා ඒ જાති හොරකම් නෙමෙයි මේ මේවා සුදු කරපටි හොරකම් ගිනුම් මරා සිද්ධ වෙන්නේ ලිපි හරා සිද්ධ වෙන්නේ එනිසා එවැනි හොරකම් බොහෝ ඒවා අහුවෙන්නේ විධිමත් විගණන වාර්තාවලදී පමණයි මේ ක්‍රියාවලියට එලියෙන් සම්බන්ධ වූ ආයතන ගත්තාම ඒව අතර දිගු සබත්තාවයක් තිබෙනවා හොරකම් කරන වෙලාවේ හොරාගෙන ප්‍රශ්න නොකිය හොරකම ගැන ප්‍රශ්න නොකිරීම හොරකම සිදුවෙන්නේ නොවේ යයි කියන උපකල්පනය නම් මම හිතන්නේ හොරුන් වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ගොඩනගන දිත්තාමත් අසාර්ථක උත්තරයක් 2002 2004 කාලය තුල ඒ වාර්තාව සකස් කිරීම සඳහා කිසිම ලේඛනයක් මහ බැංකුව විසින් ලබා දුන්නේ නැහැ. ඒ ලේඛන අස්ථානගත වෙලා තියෙනවා. ඒ 2002 2004 කියන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිවරයා හැටියට කටයුතු කරපු කාල සීමාව. හැබැයි ඔවුන් කියන්න අසමත් වෙන දේ තමයි ඒ 2005 15 කාල සීමාව ඇතුලේ මහ බැංකුව විසින් බැඳුම් කර නිකුත් කරලා තියෙන්නේ රජයේම ආයතන හතරක් වෙනුවෙන්. එතකොට ඒ අලාභේ මහ බැංකුවට සිද්ධ වුණත් ඒ ලාභේ සිද්ධ වෙලා තියෙන ආණ්ඩුවේම තියෙන ආයතන හතරක්. දැන් 2015 ඉඳලා 17 වෙනකටත් දක්වලා තිනෝ මහ බැංකුවට අලාභයක් සිද්ධ වුණා කියලා රුපියල් බිලියන 9ක. ඒ රුපියල් බිලියන 9 70%කට වැඩිය ඒ මහ බැංකුවට අලාභ වෙනකට ලාභේ සිද්ධ වෙලා තියෙන්නේ පෞද්ගලික එක සමාගමකට. Perpetual Treasuries සමාගම වෙනුවෙන්. වැඩතානමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහන් පිළිපිටිය මහතා සම්බන්ධයෙන් සිදු කරන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නීතිපති දපුලද ලිවෙරා මහතා කතානායක කරු ජයසූරිය මහතා හමුවදා ගිහන් පිළිපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡා වූ කරුණුවලට අදාළවයි මෙම හමුව සිදු වී ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දාරැසූ අවස්ථාවේදී ගිහන් පිළිපිටිය මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට නීතිපතිවරයා පොලිසියට කළ දැනුම් දීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා එම නියෝගයේ හේතුවෙන් අධිකරණය හා එහි ගරුත්වය පිළිබඳ බොහෝ දිනාගී කතාබහට ලක් වුණා. මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නීතිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට කැඳවා කරුණු විමසීමට එම සභාව තීරණය කළා. ඒ අනුවයි නීතිපතිවරයා කතානායකවරයා හමු වී ඇත්තේ. මහමැතිවරණයට ආදර්ශයක් ලෙස තරුණ පාර්ලිමේන්තු මැතිවරණය පෙබරවාරි 14 වෙනිදා පවත්වන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. තරුණ පාර්ලිමේන්තුව පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් තෙෂාර ජයසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා.
ඉලෙක්ට්‍රොනික ක්‍රමයෙන් තමයි අපි මේ ඡන්දය පවත්වන්නේ. අපේක්ෂකයන් සඳහා දිසාපති කාර්යාලයේ පෙබරවාරි මාසේ 7 වෙනිදාත් 8 වෙනිදාත් අපි විවෘත කරලා තියෙනවා ලියාපදිංචි වීම සඳහා. රටේ තියෙන ප්‍රධාන පාර්ලිමේන්තුවේ පවා නැති අපි සුදුසුකමක් මේකට එකතු කරලා තියෙනවා. ඒ තමයි අවම වශයෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6ක් සමත් විය යුතුයි කියන සාපරාධික ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණයෙන් වර්ධකරුවෙකු ලෙස නම් කළ අයකු නොවිය යුතුයි කියන කාරණාව. පැවිදිවරයක් දරන කිසිදු තැනැත්තෙකුට තරුණ පාර්ලිමේන්තු ඡන්දය සඳහා ඉදිරිපත් විය නොහැකි. ඔබ යවුන සමාජයේ සමාජිකයෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාව තියෙන අතර දැනට ජාතික තරුණ සේවා සභාව සමග ඒකාබද්ධ නොවූ තරුණියට මම ආරාධනා කරනවා මේ ඇප් එක හරහා රෙජිස්ටර් වෙලා තමන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරගන්න කියලා අවුරුදු 18යි අවුරුදු 29 අතර. ඒ වගේම තමන් ඡන්ද අපේක්ෂකයෙකු වීමට බලාපොරොත්තු වෙනවා නම් එහිදී වයස් සීමාව වෙන්නේ අවුරුදු 18යි 27යි අතර. සවස 6 ඉතිය ප්‍රවෘත්ති තුලින් අදට අපි සමගන්නවා අපගේ බේලඟ පුවත් විකාශය රාත්‍රී 9 ඉතියට බලාපොරොත්තු වන්න www.ipnnews.lk